සුබ දවසක් ලොක්කිගේ කතාව එක්ක එකතු වෙලා ඉන්න ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. මම අද ඔයාලා එක්ක කතා කරන්න යන්නේ කල්ප කොළඹ එන හේතුව සම්බන්ධව. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මම ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරනවා. මගේ channel එක subscribe කරන්න කියලා. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න share කරන්න කියලා. ඉතින් යාළුවනේ මේ වෙද්දි සමාධිගෙයි කල්පගෙයි ප්‍රශ්න ගොඩක් දුරට විසඳුණා. දැන් අලුත්ම සුභවාදී ගමනක් යන්න සූදානම් වෙනවා සමාධි. කේසරගේ උදව්වෙන් සින්දුවක් කරන්න යාට අවස්ථාවක් ලැබෙනවා. ඉදිරියේදී ආමේ ජීවිත ගමනේ සංගීෂ ශේෂ්ත්‍රයෙන් හොඳ ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා. ඒ ගමනට කල්පගෙන් ලොකු උදව්වක් ලැබෙනවා. මොකද කල්ප සමාධිගේ ළඟින්ම ඉන්න තමයි හිතාගෙන ඉන්නේ. දැන් සමාධි කොළඹ එන නිසා ඊළඟට සමාධිගේ ඇරවුම තමයි කල්පට කොළඹ එන්න කියලා රස්සාවකට. ඉතින් මේ දේ ස්මුදිනින් මේ පිළිගන්න කල්ප කොළඹ එන්න තීරණය කරනවා. ඒ තමයි සමාධි නිතරම මුණ ගැහිීමට දැකීමට ආසාවක් තියෙන නිසා. එයා ඒ ආදරේ නිසා තමයි ඇත්තටම කොළඹ එන්නේ. සමාධිගේ ඉල්ලීමට රැකියාවක් කරන නමුත් ප්‍රධානම හේතුව තමයි කොළඹ එන්න සමාධිව දැක ගන්න ඕන නිසා. සමාධි ළඟින්ම ඉන්න ඕන නිසා. ඒ වගේම එයාට ආරක්ෂාව සපයමින් එයාගේ ගමනට ලොකු ශක්තියක් ධෛර්යයක් වෙන්න කල්පගේ හිතේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඒ දේ අනිවාර්යෙන්ම එයාට ඉෂ්ට කර ගන්න පුළුවන් වෙනවා. බෙන්ටගෙනුත් උදව් ලැබෙනවා. කේසරගෙනුත් අනිවාර්යෙන් කල්ප ඉදිරියේදී හොඳ රැකියාවක් කරන ගමන් හොඳ ලස්සන ජීවිතයක් ගත කරાવි. මොන විදියට බාධක ආවත් එයා ඒ ගමන යාවි. ඒ වගේම සමුද්‍රයි මෙලීෂයි මොන විදියට ප්‍රශ්න ඇති කරන්න හිතාගෙන හිටියත් සමාධියට ප්‍රශ්න ඇති කරන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ වගේම නිජ මුදලාලිත් තාම සමාධි ගැන අදහස අත්හැරගෙන නැහැ. ඒ වුණාට සමාධියට කිට්ටු වෙන්න කල්ප ඉඩ තියෙන එකක් නැහැ. අනිවාර්යෙන්ම සමාධිව ආරක්ෂා කරાવි. අනිවාර්යෙන් සමාධියට යෝධ හේවණල්ලක් වගේ ළඟින් නිඳගෙන එයාට ආදරෙන් ආරක්ෂාව ලබා දෙවි. අපට ඒ කොටස් ඉදිරියේදී බොහොම සුන්දර විදියට කතාව ගලාගෙන යාවි. අපට දැක ගන්න පුළුවන් වේවි.